මං හිතුවේ එනකන් නැහැ කියලා. පැච් එකක් ගියා නේද? අයියෝ ආ හිතුවේ දවස මං ගෑරේජ් එකට වෙලා ඉඳී කියලා. අම්මෝ මෙයාගේ සැර. අඳුරගෙන ටික දවසට. අය අම්මි කිව්වේ නැද්ද? මං කොහොමද සැරයි තමා. මං ඔයාට වඩා සැරයි. ඔයා තාම මං ගැන දන්නේ නැහැ. මං බය වෙයි. හරි 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 හරි. දැන් මම රණ්ඩු කළ දෙයක් නැහනේ. එහෙම වුණාම මැරි කරාට පස්සේ කරන්න දෙයක් නැති වෙයි. ආ රණ්ඩු කරන්නද මැරි කරන්නේ? මට නම් ඕනේ නැහැ එහෙම මැරේජ්. කතා කරලා දිනන්න බෑ වගේ. මේ ඒක නෙමෙයි. එක්සෑම් ළඟයි කිව්ව නේද? දැන් එහෙනම් මහන්සිලා පාඩම් කරනවද නේ? එක්සෑම් නම් ළඟයි. ලොකුට මහන්සි වෙන්නේ කොහොමද පාස් වෙනවනේ? එතකොට ඔයාට පුළුවන් නේ මාත් එක්ක මාස්ටර්ස් කරන්න ඕස්ට්‍රේලියාවේ? මාත් හිතාගෙන ඉන්නේ දෙසැම්බර් වගේ ඇප්ලයි කරන්න. මම මේ ඉන්ස්ටිටියුට් එකේම මාස්ටර්ස් කරන්න හිතන් ඉන්නේ. අමුතුවෙන් පිටරට යන්න ඕනේ නෑනේ. මෙච්චර කල් ඉගෙන ගත්තේ මේ රටේ ඉන්නේ. ඒ වුණාට වෙනසක් තියෙනවනේ. පිටරටකට ගිහිල්ලා මාස්ටර්ස් කරාම ලොකු පිළිගැනීමක් තියෙනවා. ඔයාට කැමති නම් ඉතින් එන්නත් පුළුවන්. නැත්තම් ඉතින් නවතින්නත් පුළුවන්. දැන් මම හිතන්නේ නැහනේ. ඔයාට කලින් තව කොච්චර දේවල් තියෙනවද? තෙනුකාව නේද? තව ටිකෙන් එළියට යනවා කියලා කිව්වා. මං එහෙම කරදර කරන්න ගියේ නැහැ. ආ ඔව්. අයියේ කල්පනියක් අත් එක්ක ඩිනර් එකකට යනවා කිව්වා. ඉතින් අපිටත් යන්න තිබුණානේ. ඇයි? ඔයා කැමති නැද්ද? ඒ මොකටද? ඒ දෙන නම් කපල් එකනේ. එතකොට අපි කවුද? මන් දන්නේ නැහැ.